මෙහෙමයි පුතේ, දෙමාපියන් සමග වේවා නැන්ද මාමල සමග වේවා ප්‍රශ්න අර්බුද තියෙනවා නම් තේරුණාද? ඒ ප්‍රශ්න අර්බුද අම්මා තාත්තගේවත් නැන්ද මාමගේවත් ප්‍රශ්න නෙමෙයි. තේරුණාද? ඒ නැන්දා මාමාට අපිත් එක්ක අර්බුද එන්න දිශාවට දැනීම සකස් වෙන්නේ පුතේ අපේ අකුසල් සංස්කාර නිසා. තේරුණාද? දැන් අපේ අකුසල් සංස්කාර නිසා තමයි අනුන්ට අපිත් එක්ක ගැටෙන්න මේ දැනීම සකස් වෙන්නේ. තේරුණා? ඒ නිසා ඔබලා ධර්මයේ තුල ඉන්නවා කියන්නේ පුතේ නිරේතුරුවම මේ අනුන්ගේ පංච උපාදානස්කන්ධ නිසා ඔබේ පංච උපාදානස්කන්ධයේ ගිනි අවුලව ගන්න යන්න එපා. තේරුණාද? දැන් ඕක නෙවෙයි අනුන්ගේ පංච උපාදානස්කන්ධය නිසා අපේ පංච උපාදානස්කන්ධය ගිනි අවුල ගන්න. නැත්නම් අපේ පංච උපාදානස්කන්ධයේ ගින්න නිසා අනුන්ගේ පංච උපාදානස්කන්ධ ගිනි අවුල වෙනවා. තේරෙනවා? ඒ නිසා දරුවෝ ප්‍රශ්න තියෙනවා නම් නිරතුරුව ඒ ප්‍රශ්න වලට හේතුව අපේ අකුසල් සංස්කාරයක්මයි. ඒක ආයිමත් කාගේවත් දෙයක් නෙමෙයි. ඒ නිසා අපි නිරතුරුව අම්මා තාත්තත් එක ගැටෙන්න යනවා නම් නැන්ද මාමත් එක අපි ගැටෙන දිශාවට යනවා නම් ඒවා නිසා අපි තව තව අකුසල් සිද්ධ කරගන්නවා. තේරෙනවද? එතකොට ඒවා අපේ දරුවන් බලා ඉන්නවා. ගෙවල් ඇතුලේ අම්මයි තාත්තයි රණ්ඩු වෙනකොට මාමල මේ තාත්තා බලන්න යන්න එපා, අම්මා බලන්න යන්න එපා කියලා ගැටෙනකොට පුතේ අනාගතේදී ඒ දරුවොත් ලොකු වෙලා ආව පුරුදු වෙන්න පුළුවන්. අපි ඒ දරුවන්ටත් වැරදි ආදර්ශයකුයි දෙන්නේ. තේරෙනවද? දැන් කාගේ හෝ අම්මා කෙනෙක්, කාගේ හෝ තාත්තා කෙනෙක්, දැන් මගේ අම්මා මගේ තාත්තා බලන්න යන්න එපා කියලා මට කවුරු හරි කියනවනම් ඒ කියන කෙනා තුලේ සම්මා දිට්ඨිය තුල නැන්නේ. ඒක අවංකව තේරුම් ගන්න ඕනේ. ඒතර මොකද සම්මා දිට්ඨිය තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය ඇති කරන්න කියලා. තේන්නද? එහෙනම් දරුවෝ ඒ විශ්වාසය අපි නැත්තම් තේන්නද? අපි ඒ අම්මා තාත්තාත් එක්ක අකමැති කියලා පුතේ එයාගේ දරුවාට අම්මා තාත්තාත් එක්ක සම්බන්ධ වෙන්න එපා කියන තැනදී අපි මොන ධර්මයේ තුල ඉන්නවා කිව්වත් පුතේ අපි සම්මා දිට්ඨිය තුල නැහැ. තේන්නාද? ඒතකොට සම්මා දිට්ඨිය තුල නැහැ කියන්නේ නිරේතුරුව අපි මහත්යෝ මිච්ඡා ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තුලයි අපි නොදැනුවත් භාවයෙන් ඉන්නේ. තේන්නාද? මොකද සම්මා දිට්ඨිය දුර්වලයි. තේන්නා? ඒ නිසා ඔබලා ධර්මයේ තුල ජීවත් වෙන අප්‍රමාණ පිරිසකට ධර්ම දානමේ පින්කම් කරනවා. ඒ නිසා පුතේ ඔක්කොමිට මිස්සලා ඔබලා ධර්මයේ තුල ඉන්න ඕනේ. තේන්නාද? එහෙම නැත්තම් කරන්නා වූ පින්කම් වල තේරුම නෑ. මහත්තයා දැන් මාතර ඉඳන් මෙහෙට එනවා නේද? එදත් ආවන මාතර ඉඳන් කට්ටිය මෙහෙට නේ. ඉතින් දුර ගෙවාගෙන වියදම් ගෙවාගෙන පිරිකර අරගෙන දැන් ඕවා එන්නේ පුතේ. ඕවා මොකක් හරි ඵලයක් තියෙන්නේ බෑ. තේන්නා? නමුත් අපි ධර්මයේ තුල ඉඳලා අවසානයේ අපි ඉන්නේ මිච්ඡා ආරෂ්ඨාංගික මාර්ගේ නම් තුලේ ධර්මයේ වැඩක් නැහැ. තේන්නාද? ඒ නිසා පුතේ ඔබට ඒ නැන්දයි මාමත් එක්ක ප්‍රශ්න තියෙන්න පුළුවන්. තේන්නා? ඉතින් ඒ ප්‍රශ්න කාගේවත් වැරදි නිසා නෙමෙයි, ඔබලාගේම සංසාරයේ අකුසල් විපාක නිසා. ඒ නිසා පුතේ මේ ඔබ දක්ෂ වෙන්න ඕනේ මහත්යාට අම්මා තාත්තා බලන්න යෑමේ අවසරය දෙන්න. තේන්නාද? ඔබ නොයන එක වෙන ප්‍රශ්නයක්. තේන්නාද? අම්මා තාත්තා බලන්න මහත්යාට යන්න අවසර දෙන්න ඕනේ. එතන නම් ගැටීම ධර්මානුකූලව සුදුසු නෑ. ගැටෙනවා නම් දරුවෝ ඒක බරපතල අකුසලයක් වෙලා අනාගතයේදී විපාකෙtei තමන්ට හිතා ගන්න බැරි විදියට. තේන්නාද? ඒවා තමන්ගේ දරුවන්ගෙන්ම අනාගතයේ විපාකෙට එන්න පුළුවන්. තේන්නාද? ඒ නිසා මේ හැම වෙලාවෙම කොහොමත් අම්මා තාත්තා සම්බන්ධ ප්‍රශ්නවලදී බුදුරජාණන් වහන්සේ කියන අම්මා තාත්තා කියන මහා බ්‍රහ්මයා කියලා. ඒ නිසා කොතනකදීවත් මහත් නොවනා ඒ ප්‍රශ්නවලදී අපි මේ සීමාව ඉක්මවල කටයුතු කළොත් පුතේ ඒවෙන් සිද්ධ වෙන අකුසල් නම් හරිම බලවත්. තේන්නාද? ඒ නිසා මේ නැන්දයි මාමයි මාර්යා හැටියටමයි දකින්න ඕනේ. තේන්නා? රූපේ මාර්යා හැටියටම දකින්න ඒ රූපය නිසා අපිට බලවත් අකුසල් සිද්ධ වෙන්න පුළුවන්.